ගොයිපලේ අපි ගොඩාක් කල වර්ග හදලා තියෙනවා මේ ඕගොල්ලන්ට පේන්නේ හුලංකීරිය අල පඳුරක් ඉතින් හුලංකීරිය අල පඳුරු දෙකක් තුනක් වගේ අපි ගලව ගත්තා අද දවාලට තම්බන්න මේ බලන්නකො මෙන්න මේ වගේ තමයි හුලංකීරිය අල පඳුරක් තියෙන්නේ හරියට කහ පැලයක් වගේ මේව පැලවෙන්නේ හෙවනේ අපිට ඔය ගස් හෙවනක ඉඳ තියෙන තැන්වල මෙන්න මේ වගේ අලයක් පසට යට කරලා හුලංකීරිය පඳුරක් හදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට එක අලයක් දෙකක් අපිට පසට යට කරාට පස්සේ පඳුරක් හැදෙනවා හුලංකීරිය අල පඳුර හැදෙනවා. ඒ පඳුරේ නැවත හට ගන්නවා පැල කරන්න පුළුවන් පුංචි පැල. ඒවත් අපිට පැල කරලා නැවත හුලංකීරිය වගාවක් හදා ගන්න පුළුවන්. ඒ වගේම මේ අල බූගතව යන අල නැවත පැල වෙලා මොටෙයු වගේ නැවත පැල වෙලා ආයේ ආයේ පැල හට ගන්නවා. ඉතින් අල දෙකක් හොඳටම ඇති හොඳ හුලංකීරිය වගාවක් හදා ගන්න. ඉතින් මෙතන තියෙන්නේ අපි ගලව ගත්ත අල ටික. මෙතන අල කිලෝ එකක් විතර තිබුණා. හුලංකීරිය අල පඳුරු තුනක. මේ තියෙන්නේ ඔන්න ඔය අල පඳුරු තුන තමයි ගලවලා අරගත්තේ. ඉතින් මේ විදිහට මේ චූටි චූටි ඔය පැල තියෙද්දි ඒ ඔක්කොම පස්සේ ආපු හුලංකීරිය පඳුරු. ඊළඟට අපි මේ තවත් අල වර්ගයක්. ඒක ඔගොල්ලෝ හොඳටම දන්න ගොඩාක් පෝෂණීය අල වර්ගයක්. ඒ තමයි හිඟුරල. හිඟුරල කියන්නේ ගැබිණි මව්වරුන්ට ඉතා හොඳ ආහාරයක්. ඒ වගේම දරුවන් ප්‍රමාද අයට ඉතා හොඳ ආහාරයක්. ඉතින් හුලංකීරිය අල ටික ගලව ගන්න ගියපු වෙලාවේ හිඟුරල අවශ්‍යයි කියලා දරුවෝ කීප දෙනෙක්ම දැනුම් දීලා තිබුණා. ඒක නිසා ඒගොල්ලන්ට යවන්න හිඟුරල ගලව ගත්ත විදිය තමයි ඕගොල්ලන්ට මේ පේන්නේ. ඉතින් ගොයිපලේ හිඟුරලත් වගා කරලා තියෙනවා. තව දම්මල වගා කරලා තියෙනවා. ඉන්නල වගා කරලා තියෙනවා. මේ වගේ ගොඩාක් අල වර්ග. රාජාල වගා කරලා තියෙනවා. කිරියල වගා කරලා තියෙනවා. හැබැයි මට තාම බැරි වුණා මේ ආටිචොක් කියන අල වර්ගය හොයාගන්න. දරුවෝ ගාව තියෙනවා නම් ආටිචොක් මා වෙතට එවන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම බුත් සරල මේ වගේ විවිධ අල වර්ග දරුවෝ ගාව තියෙනවා නම් එවන්න. මොකද මං ඒවා ගොයිපලේ වගා කරලා සංරක්ෂණය කරලා තියෙනවා. ඔන්න තියෙනවා හිඟුරල. හිඟුරල අල මංජරියක් විදිහට තියෙන්නේ. මෙන්න තියෙනවා හිඟුරල. ඉතින් දරුවා කීප දෙනෙක්ට ඕන කීප නිසා අපි මේක ගලවන්න ඕන මේ වෙලාවේ නෙමෙයි. හොඳට පැහුණාට පස්සේ කියන්නේ මේ අලවැල හොඳටම මැරෙන්න ඕන. හැබැයි මැරෙන්න කලින් මෙන්න මේ විදිහට හොඳට අල බැහැලා තිබුණා. ඒක නිසා ඒ දරුවන් දෙන්නට යවන්න මම මේ විදිහට අල වැල් කීපයක් ගලව ගත්තා. ඉතින් හොඳ ওই විදිහට තමයි අපි අල ටික ගලව ගත්තේ. පේනවාද මෙතනම තිබුණා සාමාන්‍යයෙන් ග්‍රෑම් 500කට වැඩි වෙන්න අල තිබුණා. ඉතින් හොඳ අපි අල ටික දැන් බලමු කොහොමද සුද්ධ කරන්නේ කියලා. හිඟුරල ටික මේ සමා වෙන මේ හුලංකීරිය අල ටික. හුලංකීරිය අලේ සුද්ධ කරන්නේ ඒකේ තියෙනවා පොඩි පොත්ත යවන්න වගේ පොත්තක් වගේ තමයි තියෙන්නේ. ඒ පොත්ත අතින් සුද්ධ කරලා යවන්න පුළුවන්. බලන්නකො පොත්ත යවන හැටි. මෙන්න මෙහෙම පියලි වෙන් වෙනවා වගේ තියෙනවා. මේ පියලි ටික මෙන්න මෙහෙම අතින් සුද්ධ කර කර අයින් කරන්න ඕනේ. මේ මඩ සමහරු මේක නිකන් හෝදලා මඩත් එක්කම තම්බනවා. එහෙම තම්බන්න එපා. පස්සේ තමයි ඒගොල්ලෝ මේ පොත්ත ගලවන්නේ. එහෙම කරලා හරියන්නේ නැහැ. මේක මුලින් ගලවන්න ඕනේ. මෙන්න මේ විදිහට මේ පොත්ත සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න. ඔන්න ඔය විදිහට එතකොට ලස්සන කිරි සුදු පාටට මෙන්න මේ පාටට ලස්සනට හුලංකීරිය අලේ තියෙනවා. මේ හුලංකීරිය කියලා කියන්නේ ගොඩාක් තන්තු අධික අල වර්ගයක්. ඉතින් මේක ඉතාම හොඳයි ඔය අර්ශස් රෝගයේ තියෙන අයට. ඊළඟට ෆෝලික් ඇසිඩ් මේකේ ගොඩාක් අඩංගු වෙනවා. ඒ වගේම දිරවීම පහසු කරනවා. තන්තු වැඩි ඉන්නේ ඒක නිසා දිරවීම පහසු කරනවා. සාමාන්‍යයෙන් ටිකක් මේ රෝගී තත්ත්වයක ඉන්න කෙනෙක්ට වුණත් ඉතා හොඳයි. අපි හිතමු ඔය සාමාන්‍යයෙන් බඩේ අමාරුවක් එහෙම හැදිච්ච කෙනෙක්ට එයාගේ ඇඟේ අර මේ ටිකක් එයාට සෙටිල් වෙන්න අවශ්‍ය කරන ඉක්මනට එයාට ඉක්මනින් පෝෂණය ලබා ගන්න හැම මේක ඉතාම හොඳයි. විශේෂයෙන්ම මේ හුලංකීරිය කැඳ එක. මොකද මේකේ ගොඩාක් පෝෂක අඩංගු වෙනවා. ඉතින් ඕන කෙනෙක්ට මේක හරිම රසවත්. මේකේ එන්නේ සාමාන්‍ය ඉරිඟු රස. ඉරිඟු
අපි බඩේරිගු ටිකක් හපනකොට එන රස තමයි ඇත්තටම එන්නේ. ඉතින් මේ විදිහට හුලං කිරි අල ටික සුද්ධ කරගෙන ඊට පස්සේ ඕක තම්බන්න කලින් දෙකට තුනට කඩා ගන්න ඕන, ගොඩාක් දිගයිනේ, ඒක නිසා කඩා ගන්න ඕන. මේ තියෙන ගොයිපලේ බටු අලවි කරලා ඉතුරු වුණු බටු ටික ඊළඟට රසබු අලවි කරලා පුංචි කෙදී අපි තියා ගන්නවා. ඉතින් ඒ ටික තමයි ඔය පෙන්නේ. මට හිතුණා ඔයගලන්ට මෙන්න මේ වීඩියෝ ක්ලිප් එකක් දාන්න ඕන කියලා. මේ මම සමහර වෙලාවට කරන පුංචි විනෝදාංශය. මෙන්න මේ චූටි ඒරෝප්ලේන් එක, මේක ජයෝට ලැබුච්ච එකක්. හැබැයි මේක අර වයින් කරලා යවන්න පුළුවන් චූටි ඒරෝප්ලේන් එක. මේක හරියම මම හරි ආසයි මේකට මේ විදිහට යවන්න. ඉතින් අර පුංචි වෙලාවක හරි ලස්සන ආදරණීය සතුටු හිතෙන වෙලාවක් ගත කරන්න ඒ වගේ පුංචි දෙයකින් අපිට උදව් ගන්න පුළුවන්. මේකයි මම දරුවන්ට ඒක පෙන්නුවේ. මෙන්න මේ විදිහට හුලං කීරිය අල ටික පුංචියට කඩා ගන්න. දැක්කනේද තන්තු කොච්චර තියනවද කියලා මේකේ. හොඳ බලන්නකෝ, මම හොඳට පෙන්නනවා. මෙන්න මේ විදිහට හොඳට තන්තු තියෙනවා. අපිට කඩනකොටත් පේනවා ගොඩාක් කෙටි ස්වරූපය තියෙන බව. මේ විදිහට පුංචියට කඩලා එහෙම අපි කඩා ගන්නවා. මෙන්න මේ විදිහට තමයි රූට් එක තියෙන්නේ. ඔය ගොබේ සහිත කොටසේම හරිම කිරි රසයි. ඉතින් මේවා අයින් කරන්න එපා, ඒ ඔක්කොම දාගන්න. පුංචියට කඩා ගත්තාම ඉක්මනට තම්බ ගන්න පුළුවන්. ඒකයි පුංචියට කඩාගන්නේ. ඉතින් ওই චූටි තියෙන මුල් ඒ වගේම හොඳට හොද ගන්න. එහෙම නැත්තම් වැලි ගතියට හැපෙන්න පුළුවන්. ඒක නිසා හොඳට ඒ ටික හොද ගන්න ඕනේ. එහෙම නැත්තම් අතින් කඩලා අයින් කරගන්න. එතකොටත් ගැටලුවක් නැහැ. ඔන්න ওই විදිහට හුලං කීරිය අල ටික මම කඩාගෙන ඊට පස්සේ මේකට වතුර දාලා මේකට ලුණු ටිකක් දාලා ලිපේ තිබ්බා. දැන් සමහරු මම දැකලා තියෙනවා මේකට කහ දානවා. ඒ කහ දාන්නේ මේකේ අර පොත්ත සහිත කොටස කඩාගත්තේ නැති නිසා. ඒ කියන්නේ ඒක අයින් කරපු නැති නිසා. දැන් මේ විදිහට සුද්ධ කරාම කිසිම ගැටලුවක් නැහැ. හොඳ පදමට අපිට තඹ ගන්නත් පුළුවන්. හොඳට වහලා හොඳ ගින්දරේ තඹ ගන්න. ඉතින් ওই තියෙන්නේ ඔයගලන්ට පේන්නේ මම බටු ටිකත් තේත් එක්කම සුද්ධ කරා. හුලං කිරි අල ටික පැහෙනකන් බටු ටික අල ගෙඩියක් දාලා මදි පාඩුවට මම අල තමයි දාන්නේ. අල ටිකක් දාලා රස බටු කරියක් හදාගන්න තමයි හදන්නේ. ඉතින් මෙතන කොළ බටු තියෙනවා, සුදු පාට බටු තියෙනවා, දම් පාට බටු තියෙනවා, ලේන ඉරි බටු තියෙනවා. ඉතින් ගොයිපලේ මේක අපි අලවි කරලා ඉතුරු වෙච්ච අර පණු ඉන්නවා වගේ තියෙන කිසිම එකක් අපි යවන්නේ නැහැ අලවියට. ඉතින් ඒ ඉතුරු වෙලා තියෙන ගුඩා කඩුවෙන් තමයි ඉතුරු වෙන්නේ. මොකද ආශිර්වාද කොළතුම් බටෝරු මුළු ගොයිපලටම දවස් තුනෙන් තුනට අල්ලන නිසා ගොඩාක් බටු අපතේ යන්නේ නැහැ. ඒ තියෙන බටු ටිකත් අපි ওই විදිහට අනවශ්‍ය කොටස් ඉවත් කරලා කෑමට අරගන්නවා. මොකද ඒවයි කිසිම නරක දෙයක් නැහැ. අර පණුවේ කාලා තියෙනවා, ඒක අපි අයින් කරලා කෑමට අරගන්න පුළුවන්. ඉතින් මේ වෙනකොට ඔන්න ඔහොම තමයි හුලං කීරිය අල ටික හොඳට තැම්බිලා තියෙන්නේ. අපි මේකට ලුණු ටිකකුත් දැම්මනේ. දැන් සමහරු ඉස්සර මට මතකයි කියනවා හුලං කීරිය අල වලට ලුණු දාන්න එපා, එතකොට අලය හයි වෙනවා කියලා. හැබැයි එහෙම ගතියක් නැහැ. හොඳ ගානට හුලං කීරිය අල ටික තැම්බිලා තිබුණා. ඉතින් මේ තැම්බිලා තියෙන හුලං කීරිය අල කන්න පොල්වලට වඩා රසයි. මාළු හොද්දක් හරි, සැමන් හොද්දක් හරි, ඒ වගේ හොඳ බොරේට හදපු චිකන් හොදි එකක් හරි හොඳ රසට බොරේට හදලා අන්න ඒ විදිහ එකක් අපිට ගන්න පුළුවන් නම් හරිම රසවත් වෙනවා. ඉතින් එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් මේ විදිහ රස කෑමක් එක්කලා නැවත හම්බ වෙමු. තෙරුවන් සරණයි මගේ දරුවෝ හැම දිනාටම. ඒ වගේම මතක් කරන්නට ඕන හිරුවෙලියෙන් පිබිදුණු රොබරෝසියා මලක් මනි මෝටිවේෂනල් නවල් එක අවශ්‍ය ඕනෑම දරුවෙක්ට ලංකාවේ හිටියත් පිටරට හිටියත් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. පේජ් එකට ඉන්බොක්ස් පණිවිඩයක් එවන්න, ඒ මොහොතෙම දරුවන්ට කියවන්න ලබා ගන්නට පුළුවන්. ඒ වගේම ආශිර්වාද කොළතුම් වටෝරුව ඊළඟ මාසෙට එවීම සිදු කරන්නේ නොවැම්බර් 13 වෙනිදා. අවශ්‍ය දරුවන්ට මේ වෙනකොට ඇනුම් ලබා දීමේ හැකියාව තියෙනවා. නොවැම්බර් 11 වෙනකන් දරුවන්ට ආශිර්වාද කොළතුම් වටෝරුව ලබා ගන්නට ඇනුම් ලබා දෙන්නට පුළුවන්.
ඒ වගේම සෞභාග්‍ය රඳුරට වැඩමුළුවට සම්බන්ධ වෙන්න අවශ්‍ය දරුවන්ට ඕනම මොහොතකදී ලංකාවේ හිටියත් පිටරට හිටියත් බොහොම පහසුවෙන් මේ වෙනකොට සම්බන්ධ වෙන්නට පුළුවන්. මුලින්ම self study workshop එක ලබාගෙන ඒක අධ්‍යයනය කරලා ඒ දරුවන්ට, ඒ කියන්නේ සෞභාග්‍ය රඳුරට වැඩමුළුවට සම්බන්ධ වෙච්ච දරුවන්ට පමණක් ඊළඟට appointment එක, paid appointment එක ලබා ගන්න පුළුවන්. ඉතින් Tamanke ජීවිතයේ ආධ්‍යාත්මිකව සහ තමන් ජීවත් වෙන පරිසරයේ භෞතික ශක්ති පරිසරයත් ඉහළ නංවගෙන සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්නට අවශ්‍ය කරන ඒ වටපිටාව තමයි මම දරුවන්ට මේ සකස් කරන්න ලබා දෙන්නේ. එතකොට සෞභාග්‍යයේ රන්තරතු වැඩමුළුවේ සහ මේ දරුවන්ට මම ලබා දීලා තියෙන මනි මොටිවේෂනල් නවකතාව තුළින් දරුවන්ගේ ආධ්‍යාත්මිකව ශක්තිය අවහිරතා ඉවත් කරන්නට සෞභාග්‍ය රන්දරට වැඩමුළුව දරුවන්ට උදව් වෙනවා. ඒ වගේම ආධ්‍යාත්මිකව මුදල් ආකර්ෂණයට අවශ්‍ය කරන ඒ උද්දීපනය ලබා ගන්නට මනි මොටිවේෂනල් නවල් එක දරුවන්ට උදව් වෙනවා. තමන් ජීවත් වෙන ශක්ති පරිසරයේ තියෙන ප්‍රබලතාවය වැඩි කර ගන්නට ආශිර්වාද කළ දුම් වටෝරුව දරුවන්ට උදව් වේ. ඒ වගේම භෞතිකව දරුවන්ට තමන්ගේ ජීවිතයේ ටර්නින් පොයින්ට් එකක් වෙනවා අන්තර්ජාලය හරහා මුදල් උපයන්නට ඉගෙන ගැනීම. ඉතින් අවශ්‍ය ඕනම දරුවෙකුට ඒ දැනුම ලබා ගන්නට පුළුවන් අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ විශ්වාසවන්ත ක්‍රමසහිත පාඨමාලාවට සම්බන්ධ වෙලා. ඉතින් මේ හැම දෙයකම පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන page එකේ link එක ශාරාජි සිම්පල් ලයිෆ් FB page එකට inbox පණි දෙයක් එවලා දරුවන්ට අවශ්‍ය ඕනෑම සේවාවක් ලබා ගන්න පුළුවන්. මගේ සහායකා දරුවන් දරුවන්ට අවශ්‍ය ඕනම මොහොතකදී උදව් ලබා දෙයි. අවශ්‍ය කරන දේවල් දැනගන්නට හැකියාව තියෙනවා. එහෙනම් පුතේ අපි තවත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. හැම දරුවෙක්ටම මේ විශ්වයේ ආශිර්වාදයේ සබදාහමේ ප්‍රබලතම බලයන්ගේ ශක්ති ආශිර්වාදයේ ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. සෞභාග්‍ය රන්දුරතු ඉවර කරගන්නට හැම දරුවෙක්ටම ශක්තිය ලැබේවා, වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි මගේ දරුවෝ හැමදෙනා.